පාරිභෝගික අසාධාරණය තමයි ආපනශාල ආවර්තිපින වැසිකිලි කැසිකිලි පද්ධතිය සම්පූර්ණයෙන් තහනම් කළා විබඩපත් වෙන. හදිසියේ මුත්‍රාපරක් ඇතුණාත් හෝටලෙට ගිහිල්ලා දාන්න හම්බෙන්නේ නැහැ. මොකද මුත්‍රාටික දාන්න ගියන් පස්සේ අර කොමඩ් එකේ ප්ලස් කරනකොට වතුර ලීටර් 5ක් විතර යනවා කොමඩ් එකට. හරි. ඒ නිසා මේක ප්‍රධානම අවධානය තමයි හෝටල් පද්ධතිය තුළ අනිවාර්යයෙන්ම වැසිකිලි කැසිකිලි පද්ධතිය අනිවාර්යයෙන්ම පාරිභෝගිකයට තහනම් කළා විබඩපත් වෙනවා. ඇයි? පාරිභෝගික අතත් හොදලා වතුරත් පීලා තේරමක් කළා අන්තිමේදී ටොයිලට් ගියන් පස්සේ වතුර ලීටර් කුච්චර ප්‍රමාණයක් යනවාද කියලා ගණනය කරන්න බෑ. ඉතින් මේ தත්ත්වය තුළ මේ මේ මිල වැඩිවීමත් එක්ක සිදු වෙන්නේ අර බිල ගන්න වැඩි වෙන එක. අද අපේ ආපන ශාලා සේවකයෝ දැන් දවස් 5ක් නැවන නාන් වෙන දවස් 2යි. ඕ මේ කරන්නේ. කරන්න බෑ. ඇයි මුදලාලිකෙන් බිල යන්නේ? ඒ නිසා සේවකයෝගේ පිරිසුදු බව පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා මෙතන. අනිත් එක ආහාර පාන පිසීමේ ක්‍රියාවලියේදී සුවිශාල වශයෙන්ම මේ ජල පද්ධතිය අවශ්‍ය වෙනවා. මොකද හාල් ටික හොදන්න එකපාරක් හාල් ටික හොදන්න බෑ. තුන් හතර පාරක් හාල් ටික හොදන්න පරිප්පු හොදන්න බෑ. එකපාරක් තුන් හතර පාරක් ඒ පරිප්පු පැනගත් තැනක හොදන්න ඕන. ඒ වගේම මස් මාළු ඇතුනේ සියල්ල හොදන්න ඕන. හැබැයි ඉදිරියේදී 100ට 60කට වඩා සිදු වෙනවා. අන්නේ හේදී මේ ක්‍රියාවලිය නවතිනවා.